නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. පින්වත, මම ඔබෙන් විමසුවොත් ඔබ වැඩියෙන්ම ආදරය කරන්නේ කාටද කියලා ඔබ සමහර විට කියයි මෑණියන්ටයි කියලා. සමහර විට කියයි පියාණන්ටයි කියලා. සමහර විට කියයි සහෝදරයටයි කියලා. සමහර විට කියයි සහෝදරියට කියලා. ඒ වගේම මං කීප දෙනෙක්ගෙන් ඇහුවොත් විවිධ පිළිතුරු ලැබෙන්නට පුළුවන්. මේ ප්‍රශ්නයම අපේ ශාන්තිනායක බුදුරජාණන් වහන්සේ කාලේ හිටිය කෝසල මහරජතුමා තමන්ගේ බිසවගෙන් ඇහුවා, කෝසල මල්ලිකාවගෙන් ඇහුවා දවසක්, ඔබ වැඩියෙන්ම ආදරය කරන්නේ කාටද කියලා. කෝසල මල්ලිකාව බොහොම ඥානවන්ත තැනැත්තියක්. මේ තැනැත්තිය පිළිතුරු දෙනවා, මහරජ, මම වැඩියෙන් ආදරය කරන්නේ මටයි කියලා. ඒ අවස්ථාවේදී රජුරුවන්ගේ හිත සතුටු වුණේ නැහැ. මොකද රජතුමා බලාපොරොත්තු වෙච්ච පිළිතුරු නෙමෙයි යාගෙන් ලැබුණේ. ඒ නිසා රජුරුව කල්පනා කළා, මේ දේවිය බොහෝම ඥානවන්ත කෙනෙක්. ඒ නිසා මොකක් හරි විශේෂ හේතුවක් ඇතුව තමයි මේ පිළිතුරු දෙන්නට ඇත්තේ කියලා හිතලා රජුරුව කල්පනා කරලා බිසව රජ්ජුරුවන්ගෙන් මේ ප්‍රශ්නයම ඇහුව වෙලාවේ රජ්ජුරුවත් කල්පනා කරනවා, මමත් මේ පිළිතුරම දෙන්න ඕන. මොකද මොකක් හරි විශේෂ හේතුවක් මේකේ තියෙනවා කියලා. බිසව අහනවා, රජතුමනි, ඔබතුමා වැඩියෙන්ම ආදරය කරන්නේ කාටද කියලා. ඒ පාර රජතුමත් පිළිතුරු දුන්නා, මමත් වැඩියෙන්ම ආදරේ මටේ කියලා. නමුත් රජ්ජුරුවන්ට මේ පිළිතුර ගැන ලොකු සැකයක් තියෙනවා, මේ කාරණේ ගැන ලොකු සැකයක් තියෙනවා. රජ්ජුරුව යනවා ශාන්තිනායක බුදුරජාණන් වහන්සේ ළඟට. ගිහිල්ලා බුදුරජාණන් වහන්සේ ඉදිරියේ මේ කාරණේ කියා සිටියා. ස්වාමිනි, මම බිසෝගෙන් මේ විදිහ ප්‍රශ්නයක් ඇහුවම මට මෙහෙම පිළිතුරක් ලැබුණයි කියලා. බුදුරජාණන් වහන්සේත් මේක අනුමත කරනවා. අනුමත කරලා කියනවා, මහරජ, හැම දෙනෙක්ම වැඩිපුරම ආදරය කරන්නේ තමන්ටයි කියලා. අනිත් අයට ආදරය කරන්නේ දෙවනුව. ඉතින් ඒ නිසා පින්වත, ඔබත් වැඩියෙන්ම ආදරය කරන්නේ ඔබට නම් ධර්මානුකූලව සලකනකොට, ඔබ යහපත් දෙයක් සිද්ධ කළා නම් ඒකේ යහපත් ප්‍රතිඵල භුක්ති විඳින්නේ ඔබ. ඒ වගේම ඔබ අයහපත් දෙයක් සිද්ධ කළා නම් එහි අයහපත් ප්‍රතිඵල, නරක ප්‍රතිඵල භුක්ති විඳින්නේ ඔබ. එනිසා ඔබ කැමති නෑ නරක ප්‍රතිඵල, අයහපත් ප්‍රතිඵල, එහෙම නැත්නම් දුක් විපාක ලබන්නට ඔබ කැමති නෑ. ඔබ කැමති සැපයට. එහෙමනම් සැප කැමති නම් කළ යුත්තේ කුමක්ද? කළ යුත්තේ බුදුරජාන් වහන්සේ පැහැදිලි කළා, පුඤ්ඤානි කෛරාත සුඛා වහානි, සැපත උදා කර දෙන්නා වූ පින්දහම් කිරීම තමයි කළ යුත්තේ කියලා. එනිසා ඔබ ඔබට ආදරය කරනවා නම් කල්පනා කරන්නට ඕන, මගේ මේ ජීවිත කාලය තුළ මං යහපත් දෙයක් කරන්නට ඕන. මගේ කයින්, මගේ වචනයෙන්, මගේ සිතින් යහපත් දෙයක් කරන්නට ඕනේ කියන කල්පනාව ඇති කරගන්නට ඕන. අපිට හුඟ දෙනෙකුට යම් යම් වැරදි කරන්නට පුළුවන්, අනුන්ට හංගලා හොරෙන් වැරදි කරන්නට පුළුවන්. නමුත් පින්නතුනි, කවදාවත් බෑ ඔබේ සිතට හංගන්න. ඒ නිසා යම් කිසි අවස්ථාවක ඔබ වැරදි දෙයක් කළා නම්, ඔබ අයහපත් දෙයක් කළා නම් ඔබේ හිත ඔබට දුස් කියනවා. ඒ වෙලාවට බොහොම උහුලන්න අමාරු. යන්න දොස් කියනට වැඩිය තමන්ගේ හිත තමන්ට දොස් කියනකොට ඒ වේදනාව උහුලන්න අමාරුයි. ඒ නිසා හැමතිස්සෙම කල්පනා කරන්න ඕන, මං වැරදි දේ කළොත් මට මේකෙන් මේ වගේ වේදනාවන්, පීඩාවන් විඳින්න සිද්ධ වෙයි කියලා කල්පනාව ඇති කරගෙන පුළුවන් තරම් මේ කය, සිත, වචනේ කියන තුන්දොරින් යහපත් දෙයක් සිද්ධ කරන්නට ඕන. අන්න එතකොට තමයි ඔබට මෙලොව සැනසීම, පරලොව සැනසීම ඇති කරගන්නට පුළුවන්. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ පැහැදිලි කළේ, ඉද නන්දති, පෙච්ච නන්දති, කතපුඤ්ඤෝ උභයත්ථ නන්දති. මෙලොවත් සතුටු වෙනවා, පරලොවත් සතුටු වෙනවා, පින්දහම් කරපු පුද්ගලයා දෙලොවම සතුටු වෙනවා කියලා. පුඤ්ඤං මේ කතන්ති නන්දති, බිහියෝ නන්දති, සුග්ගතින් ගතු. මෙලොවදී මම මේ විදිහට පින්දහම් කළා කියලා ඒ තුලින් සතුටු වෙන පුද්ගලයා පරලොවදී ඒ කරගත්ත පින්දහම් වල සැප විපාක භුක්ති විඳිමින් සතුටටපත් වෙනවා. ඒ නිසා පින්වත, ඔබත්
මෙලොවත් පරලොවත් දෙලොවම සැනසීම උදා කරගන්න විදිහට ඔබේ කය සිත වචනය කියන තුන් දොරින් යහපතක්ම සිද්ධ කරන්නට අදිෂ්ඨාන කරගන්නට ඔබට සම්මා සම්බුදු සරණයි. සුබ උදෑසනක් වේවා. දවස ආරම්භ කරන්නට හිර උදා වෙලා මිනිස්සු අඩිමුඩියේ නැගිටලා දරුවෝ තමන්ගේ පොත්පත ලෑස්ති කරගෙන දැන් යන්නේ පාසල් යන්න. කලබල වෙච්ච අම්මා ගෙදර කුස්සිය උයනවා. තාත්තා බලාගෙන ඉන්නවා හැම දෙනාගේම වගකීම් දිහා කොහොමද මෙයා වෙන්නේ කියලා. ඒ වගේ මොහොතකදී ශුද්ධ වූ දේව වචනය, ඒ කියන්නේ ක්‍රිස්තියානයාගේ ඇදහිල්ල තුළ තියෙනා වූ ලස්සන වචන අපේ ජීවිතයට අපි හැමෝන්ටම ගොඩාක් වැදගත් වෙනවා. ඒ බයිබලය ලියවෙන ඒ බයිබලය කියන පොතේ පළවෙනි පිටුවේ මුලින්ම සඳහන් වෙන්නේ දවස උදාවීම ගැන, ආලෝකය ගැන. එතනදී කියනවා දෙවියන් වහන්සේ ආලෝකය මැව්වා කියලා. ආලෝකය ආපුවම අන්ධකාරය නැති වුණා කියලා. ආලෝකය ආපුවම අවට තිබුණා වූ නොපැහැදිලි තැන් සියල්ලම පෙනෙන්නට පටන් ගත්තා කියලා. දැන් මේ දවස ආරම්භ කරපු ඔබ ආලෝකයේ ඇවිදින්නට යනවා. ආලෝකයේ ගමන් කරන්නට යනවා. ඊ රාත්‍රිය ගෙවිලා ගියා. අන්ධකාරය ඉවර වෙලා ගියා. දැන් ඔබට තියෙන ආලෝකය. ආලෝකයේ මිනිස්යන්න පේනවා. ආලෝකයේ ලස්සන දේවල් පේනවා. ආලෝකයට සැඟවිලා තියෙන දේවල් පේනවා. අද දවස ආරම්භ කරලා දවසේ වැඩපළට යනකොට ගොඩාක් දේවල් තාමත් අන්ධකාරේ. තාමත් වැරදිලා. තාමත් සමහර මිනිස්සුන්ට ගොඩක් දේවල් පේන්නේ, ගොඩක් අයෝ පේන්නේ අන්ධකාරය වගේ, අඳුර වගේ. අද අපේ ප්‍රාර්ථනාව ජේසුතුමන්ගේ වචනය ආලෝකය වේවා කිව්වේ ගමන්ම ලෝකේ ආලෝකයේ උදා වුණා. ඔබගේ ජීවිතයට, ඔබ පාතබන්නා වූ ගමනට, ඒ වැඩපළ රාජකාරී සාර්ථක වෙන්නට ජේසුතුමන් කියනවා තමන්වම, තමන්ගේම ජීවිතය මේ ලෝකයට ආලෝකයක් කියලා. කොහොමද එතුමන්ගේ ජීවිතය ආලෝකයක් වුණේ? එතුමන්ගේ දහම, දහම තුළ උගන්වපු දේවල්, ඒක තිබුණා වූ විනය, පිළිවෙත්, සම්ප්‍රදායන්. ක්‍රිස්තියානි මිනිස්සු ඒවා පිළිපැදලා ලස්සන ජීවිතවල යනවා. හැබැයි ඒක ඒගොල්ලන්ට අයිති එකක් නෙවෙයි. ආලෝකයේ ගමන් කරන්න හිතපු හැම කෙනෙක්ටම කිසිම ભેදයක් නැතුව මේ මාර්ගයේ තිබෙනා වූ ලස්සනකම් වලින් ජයගන්න පුළුවන්, අන්ධකාරය නැති කරන්න පුළුවන්. අපේ දරුවන් දිහා බලන්න, ගොඩාක් අය අසාර්ථක වෙලා. ඒගොල්ලෝ පාසලට බයයි. සමහරලාට ගුරුවරුන්ට බයයි. තවත් සමහරලාට විභාගවලට බයයි. මේ බය වුණා වූ ජීවිත සනසවන්න පුළුවන් ආලෝකයක් ගැන තමයි දෙවියන්ගේ වචනේ කියලා දෙන්නේ. මිනිසයන් එළියට බහැලා වැඩ කරන්න ගියාම වැඩපළවල තිබෙනා වූ මහත් වූ වෙහෙස ඔවුන්ව වළක්වනවා. තවත් වෙලාවකට ඔෆිස් එකේ තියෙන, කාර්යාලයේ තියෙන කරදර, මිනිසයන්ගෙන් ආපු නොයෙකුත් ආකාරයේ ප්‍රශ්න, ඒ විතරක් නෙවෙයි වර්ජන, ගර්ජන ඔවුන්ගේ ජීවිතය ඒ ආලෝකයේ ඔවුන්ගෙන් ඈත් කරනවා. දෙවියන් අද අපිට සතුට දෙනවා, බලාපොරොත්තුවක් දෙනවා. ඒ හැම දෙයක් මැද්දේ තමන්ගේ ජීවිතයේ මැව්වා වූ, තමන්ගේ ජීවිතයේ මේ ලෝකේ අර්ථවත් කරා වූ ඒ යථාර්ථය තුළ ආලෝකයේ සොයා යන්න. ඔබ යන ගමනේදී, ඔබගේ පාසලේදී, යන මගතොට දුම්රියේදී, බස් එකේදී, උදේ ඉඳන් හවස් වෙනකල් ගත කරන කාලේ ගොඩාක් අන්ධකාරයන්, ගොඩාක් මායාවන්, ගොඩාක් අඳුරුතැන් මිනිස්යන්ගේ වැරදීම් සිද්ධ වෙන්න පුළුවන්. දෙවියන්ගේ ආලෝකය, දෙවියන්ගේ වචනය ඔබගේ ජීවිතයට මහත් වූ බලාපොරොත්තුවක්, ආශිර්වාදයක් ගෙන දෙනවා නොඅනුමානයි. ඒ දේ අයිති කරගන්න ඔබට පිහිට ආශිර්වාද ලැබේවා. ජෙස් පිටයි. සීල දනාවට සුබ දවස වේවා කියලා මම ප්‍රාර්ථනා කරගෙන අද දිනේට අපි දිනපතා එක උපදේශයක් දෙනවා. උපදේශය කිව්වොත් මොනවද? මනුෂයෙක් අදන්ඩ ඕන නම් උපදේශයක් තියෙන්න ඕන. උපදේශ නැත්තම් අපි ජීවිතයෙන් හරි තැනට යන්න බෑ. අපි සමහර හිතන උපදේශය කිව්වොත් ඒක නිකන් කතාව වගේ කියලා. කතාව වෙනමයි.
උපදේශය කියන කතාව වෙනමයි. උපදේශය කියන මිනිසෙක් මිනිසෙක් විදියට ජීවත් වෙන්න කොහොමද කියලා හොඳ විදියට අරිගස්සන තමයි උපදේශය. තමන් මේ විදියට ජීවත් වෙන්න ඕන, තමන් මේ විදිය පාරෙන් යන්න ඕන. කොයි විදියට අපි ජීවත් වුණොත් දියුණු වෙන්න පුළුවන්, කොයි විදියට ජීවත් වුණොත් අපි ඒ දියුණු වීමෙන් හොඳ උසස් වෙන්න පුළුවන්, ඒ වගේ උපදේශයක් තමයි. උපදේශය හැටියට අපි උපදේශයක් දෙන්න. සමහර කට්ටිය මං ඇත්ත වශයෙන් බලනකොට උපදේශය අහන්න කැමැත්තක් නැහැ. දැන් ඇත්ත වශයෙන් මගේ අපේ සහෝදර ආගමෙන් කියන්න පුළුවන්, බුද්ධ ආගමෙන් එම පොය හදවසට අපේ ස්වාමීන්ලා කොච්චර උපදේශයක් දෙනවා. ඉස්සර කාල බලන්න ඕන මේ පන්සල හරි කෝයිල හරි ඒ වගේ කටයුතු කරන උපදේශ කරන ඒ වෙලාවට කොච්චර පිළිලා හිටියෙන් ජනතාව. දැන් අඩු වෙලා තියෙන. ඇත්ත වශයෙන් ඒකට හේතුව දැන් ඇවිල්ලා තියෙන ෆෝන්, අනිත් එක දැන් අපි කියන්න පුළුවන් නාලිකාවෙන් තියෙන ටීවී, ඒ ප්‍රෝග්‍රෑම් ඒ ඔක්කොම බලලා දැන් ඇත්ත වශයෙන් සැහැණ මිනිසුලාට සැහැණ හිත වෙනස් වෙලා තියෙන. ඒ නිසා අපි අරියට උපදේශය අහන්න ඕන. කොයි ආගම වුණත් හොඳ උපදේශයක් තමයි දෙන්න. ඒ උපදේශයට අපි ඒ උපදේශය අහගෙන අපි යනවා නම් ඇත්ත වශයෙන් මේ ජීවිතයේ හොඳ සුගන්ධයක් වෙනවා, සුඛව භෝගයක් වෙනවාමයි. ඒ නිසා උපදේශය කියන කතාව ඒ කියන තමන්ගේ පෞල ජීවිතය කොහොමද ගෙනියන්න ඕන, තමන් කොයි විදියට ඉන්න ඕන, හොඳ විදියට ඉන්න ඕන කියලා තමයි උපදේශයක් දෙන්නේ. ඒ උපදේශයේ දිනපතා අහගෙන ඒ උපදේශයෙන් අහල වැඩක් නැහැ. ඒ උපදේශය කියන ඒ කතාව හිතට අරගෙන අපි ඒ විදියට අපි ජීවිතය ගෙනියනවා නම් ඇත්ත වශයෙන් සුඛභෝගයක් වෙන්න පුළුවන් කියලා මම හිතනවා. ඒ නිසා අපේ ආගමෙන් භවත් ගීතයෙන් කියන පටිත්‍රාණාහ සාතුන්හා විනාසායක සෘසෘදා ධර්ම සංස්ථාපනා වාර්තාය සම්පවාමි යුගේ යුගේ කියලා ඒ කෘෂ්ණදේයෝ කියන ඒ භවත් ගීතේ ඒ කියන කතාවෙන් ඒ ශ්ලෝකයෙන් අර්ධය මෙලුවොත් නරක වෙන දෙනක් කොයි කොයි නරක වුණු වැඩ කෙරුවොත් නැත නරක විදියට හිතින් හිතුවොත් ඒ වෙලාවට කෘෂ්ණදේව ඒවිල ඒකට දඬුවමක් දෙනවා කියලා කියනවා. ඒ නිසා අපි හිත හොඳ පිරිසුදු කරන්න ඕන නම් හොඳ උපදේශය ගන්න ඕන. උපදේශය හැටියට අපි ජීවත් වෙන්න ඕන. ඒ ගුරුවරයෙක් වෙන්නත් පුළුවන්, පාසලේ ඉන්න මේ ගුරුවරයෙක් වෙන්න පුළුවන්, පන්සලේ ඉන්න මේ ස්වාමීන් වහන්සේ වෙන්න පුළුවන්, ඒ වගේ Hindu ආගම හැටියට අපේ වාගේ ස්වාමීන් වහන්සේ වෙන්න පුළුවන්. ඒගොල්ලන්ගේ උපදේශය අරගෙන එම දෙයක් කරනවා නම් හොඳ විදියට අපි ජීවත් වෙන්න පුළුවන් කියලා හිතාගෙන මේ හොඳ සුභ උදය පාන්දර සියලු දෙනාමට සියලු දෙයියන්ගේ ආශිර්වාදයක් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරගෙන මගේ අනුශාසන නිමාටපත් කරනවා. ආයිබෝවන්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.